අදත් වෙනද වගේම ගොඩක් ආදරෙන් ඔයාලව එකතු කරගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට අරගෙන ආව ළඟ එන අලුත් අවුරුද්ද වෙනුවෙන් කරපු රෙසිපි එකක්. හාල් පිටි වලින් හදාගන්න පුළුවන් රසම රස දෝසිය එකක් හදාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක හදාගන්න හරිම ලේසි. විනාඩි 10ක්වත් යන්නේ නැහැ අපිට. ඉතින් හරිම ලේසි හදන්න ඔන්න ඔයාලට අමුද්‍රව්‍ය 3යි ඕන කරන්නේ මේක හදාගන්න. මාරම රසයි ඉතින් හදලා බලන්න ඕත් අනිවාර්යයෙන්ම. බලමු එහෙනම් කොහොමද අපි මේක හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා සීනි ග්‍රෑම් 100ක්. ඒක අපි ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඒකටම දාගන්න ඕන එනසල් කරලකුත්. දැන් මේ සීනි ටික අපි ග්‍රයින්ඩ් කරගන්න ඕන පොඩක්වත් කැට නැති වෙන්න. ඊළඟට මම මේ අරගෙන තියෙන තෙත හාල් පිටි මෙෂරින් කප් 1යි කාලක් අරන් තියෙනවා. හාල් පිටි ටික අපි කබලේ දාලා බෙදගන්න ඕන මුලින්ම. ඉතින් ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන හාල් පිටියක අපි බෙද ගන්න ඕන. හාල් ටික බෙදගනේදී අපි මේ වගේ නොනවත්වාම හැඳි ගන්න ඕන. මොකද එහෙම නැත්තම් අඩිය ටික පිච්චෙන්න බලනවා. ඉතින් විනාඩි 3ක් විතර අඩු ගින්දරේ අපි මේ ටික බෙද ගන්න ඕන. හාල් පිටියක බෙදෙද්දී ඔයාලට දැනගන්න පුළුවන් කලවම් කරද්දී විසි වෙනවා වටේටම. අන්න ඒ වෙලාවට අපි ලිපෙන් අයින් කර ගන්න ඕන. දැන් ඊළඟට ට්‍රේ එකක් සූදානම් කරලා තියාගන්න. ඔයිල් පේපර් එකක් දාලා තෙල් ටිකක් එහෙමත් නැත්තම් මාගරින් ටිකක් බ්‍රෂ් කරලා බෙදගත්තේ පිටි වලින් ග්‍රෑම් 25ක් වගේ අයින් කරලා තියාගන්න. අනිත් හාල් පිටි ටික ඉඩ තියෙන භාජනයකට දාගන්න. ලුණු බොහොම චුට්ටක් ඇඟිලි තුඩට අරගෙන හැගන්න. ඊළඟට මාගරින් ග්‍රෑම් 60ක් මේකටම එකතු කරගන්න. දැන් ග්‍රයින්ඩ් කරගත්ත සීනි ටික ටික එකතු කරන ගමන් හොඳට මෙන්න මේ වගේ අපි අනා ගන්න ඕන හැන්දකින්. සීනි ඔක්කොම එකතු කරලා මේ වගේ හොඳට අනාගත්තට පස්සේ අපිට ඕන වෙනවා උණු වතුර මිලිලීටර 10ක්. මේ සැඳි වලින් නම් මේ සැඳි 2යි. උණු වතුර ටිකක් දාලා රස්නින්ම අපි මේක කලවම් කරගන්න ඕන. වතුර වැඩි කරගන්න එපා. හැමුණොත් හරියට කෑලි කපා ගන්න බැහැ. ඉතින් ඔක්කොම ටික අතින් එකතු කරලා මෙන්න මේ විදියට ගුලියක් වගේ එකට එකතු කරගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ වගේ. දැන් තෙල් තවරගත්ත ට්‍රේ එකට දාලා හොඳට අතින් මේ වගේ තද කරලා තුනී කරගන්න. ඊට පස්සේ ස්පැචුලා එකක් එහෙමත් නැත්නම් කිසල් කොලයක් තවල අරගෙන උඩ එක ගානකට අපිට හදාගන්න පුළුවන්. මේ විදිහට තුනී කරගත්තට පස්සේ අර කලින් තියලා තිබ්බ හාල් පිටි ටික අරගෙන මේ වගේ උඩින් ඉහ ගන්න ඕන. දැන් මේක හොඳට නිවෙන්න දෙන්න. කැමති නම් ඔයාට පුළුවන් ශීතකරණයට දාලා අරගන්න. එතකොට ඉක්මනට සෙට් වෙනවා. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ විදියටම නිවෙන්න ඇරලා කෑලි කපලා කන්න ගන්න. මේ මම ඔයාට පෙන්නන්නේ හොඳටම නිවුනට පස්සේ. ශීතකරණයට දෑවේ නෑ මම. දැන් අපිට පුළුවන් කෑලි වලට කපලා වෙන් කරගන්න. ඉතින් ඔනවාට අලුත් අවුරුදු මේසෙට තියන හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් හාල් පිටි දෝසි හදන විදිය තමයි මම අද කියලා දුන්නේ. හරිම රසයි. ඉතින් අලුව වලට වඩා ගොඩාක් රසයි මේක. මොකද අපි මාගරින් එහෙම එකතු කරලා තියෙන හින්දා පොඩ්ඩක්වත් හයිය නැහැ. නිකම්ම කටේ දිය වෙනවා. හරිම රසයි ඇත්තටම. ඉතින් වරදී නැතුව හරි පදමට හදාගත්තොත් දිය වෙන්නේ නැහැ. ඔයාට කල් තියාගන්නත් පුළුවන්. ඉතින් ඔයත් මේ ලේසි රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. අලුව හදනට වැඩිය ගොඩාක් ලේසි මේක හදන එක. රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම රෙසිපි එකට ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ගිහින් එන්නම් ආයමත් දවසක අලුත්ම රෙසිපි එකකුත් අරගෙන එතකන් වීඩියෝ එක බලන්න එකතු වුණාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.